හැබයි කුසල් ජනිතයි දැන් මේ ටුර්නමන්ට් එකේ හොඳින් ආරම්භක පිටිකරු යුගලයක් විදියට පර්ෆෝම් කරලා තියෙනවා 115යි 93යි 92යි ඒ වගේ පාර්ට්නර්ෂිප්ස්. මොකද්ද මේ සාර්ථකත්වයට හේතුව ඔබයි කුසල් ජනිතයි? මම හිතන්නේ අපි දෙන්න ක්‍රීඩා කරන විලාසයන් දෙකක් අපිට ඕන්ලා තිබ්බේ. මගෙන් එක්ස්පෙක්ට් කරන දේ නෙමෙයි කුසල්ගේ එක්ස්පෙක්ට් කරන. කුසල් ගොඩක් වැඩ ෆ්‍රී හෑන්ඩඩ් එයා ප්ලේ කරන්නේ, එයා රිස්ක් ෆ්‍රී සෙල්ලම් කරන කෙනෙක්. ඉතින් මම හිතන්නේ එයාට එයාට මේක ගෙනියන්න පුළුවන් මාත් එක්ක ක්‍රීඩා කරද්දී. මොකද එයා දන්නාම වැනි පැත්තෙන් පොඩ්ඩක් විකට් එකේ අල්ලගෙන ඉන්න මේ කැරක්ටර් එකක් කියලා. ඉතින් එයාට ඒ ඇෂුරන්ස් එක මගෙන් තියෙන හින්දා මම හිතන්නේ එයා ෆ්‍රීලි හොඳට සෙල්ලම් කරනවා. සමහරකට එයා පැත්තේ එක්කෙනාට විකට් එක නිකන් හරි ගියොත් එයාට ඒ විදිහට සෙල්ලම් කරන්න අමාරුයි. ඉතින් මම හිතන්නේ මම ගොඩක් වෙලාට කරන්නේ ස්ට්‍රයිකර් රොටේට් කරලා එයාට දෙන එක. මොකද එයාට ඉක්මනින් රන්ස් ගන්න පුළුවන්. ඉතින් අපි දෙන අතර ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එක තියෙනවා හොඳට. මොකද මම එයා ඉක්මනට ස්කෝ කරා කියලා මම එයාගේ එයා වල්ලන්න කියන්නේ එයාගේ ස්කෝ එක මැච් කරන්න හදන්නේ නැහැ. ඉතින් මම මට මගේ උපරිම සීමාවක් තියෙන. ඉතින් මම ඒකත් එක තමයි යන්න හදන්නේ. ඉතින් ඒ දේ අපි දෙන්නට හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. ඒ වගේම රනින් බිට්වීන් ද විකට්ස් ඒතන මුලදී එහෙම නැති වුණත් දැන් පොඩ්ඩක් හොඳට තියෙන. මොකද මමයි කුසලෝ ගොඩක් කරලා ඩේ ටීම් වල ගොඩක් ඕපන් කරලා තියෙනවා. ඉතින් ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එක තියෙනවා. ඒක තමයි මම හිතන්නේ ගොඩක්ම හේතුව. අපි දෙන්නගේ රෝල් දෙක වෙනස් වෙනදා අපි දෙන්නට හොඳට ඒක තේරලා තියෙනවා. ඉතින් ඒ දෙක හරියට මැනේජ් කරන එක තමයි මම හිතන්නේ ගොඩක් වෙලාට අපිට හොඳ පාර්ට්නර්ෂිප් දාන්න පුළුවන් වුණේ. හෙට තරගයේ ජයග්‍රහණය කිරීම ඉස්සරහා ලොකුසාණෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කොතරම් වැදගත්ද? මම හිතන්නේ ඉන්දියා එක්කද තරගයක් කියන එච්චර ලේසි තරගයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ගොඩක් හොඳින්ම ක්‍රීඩා කරන්න ඕනේ, හොඳ කණ්ඩායමක් ඕන්. ඉතින් ඔවුන් එක පොඩි මිස්ටේක් එකක්වත් කරන්න බෑ. ඉතින් නමුත් අපි බලාපොරොත්තු වෙන අපි චැම්පියන්ස් ට්‍රෝෆිගේ ඔවුන් සමග දිනලා තියෙනවා. ඒ ප්ලෑන්ස් මෙතනට ක්‍රීඩකයෝම තමයි ඒ දේ කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අපිට ඒ දේ කරන්න පුළුවන්කමක් තියෙනවා. අපි කිව්වාගේ අර හැමදේම හරියට හරි විදිහට කරන්න ඕනේ. පොඩ්ඩක් හරි වරදින්න චාන්සස් තියන්න අඩුයි, තියන්න හොඳ නෑ. ඉතින් මේ මැච් එක ඉවර කරලා හොඳින් දිනලා මේ වර්ල්ඩ් කප් එක හොඳින් ඉවර කරන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. සෙමිෆයිනල්ස් එන්න බැරි වුණත් හොඳට ටේබල් එකේ හොඳ තැනක ඉන්න තමයි අපිට වුමනා වෙලා තියෙන්නේ. කණ්ඩායමේ සාධනීය දේවල් මොනවද මේ සමස්ත තරඟාවලිය තුළම දැක්ක? ඒ වගේම හෙට තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් මොනවා හරි තියෙනවද? ඒ වගේම තනතිරුව පිළිබඳව අවබෝධයක් තියෙනවද මේ වෙනකොට? ගත්තොත් මම වර්ල්ඩ් කප් එකේ මම හිතන්නේ හොඳම දේවල් මම ඉස්සරත් කිව්වාගේ බැටින් ලයින් අපේ ටොප් ඕඩර් බැටින් ලයින් අප් එක මත නම්බර් 3 වෙනකන් අපි හොඳම කරලා තිනවා. ඉතින් ඒ අතරතුර ඉන් පැචස් අපේ මිඩ්ල් ඕඩර් හොඳට කරලා තිනවා. නමුත් අර කිව්වාගේ අපිට කන්සිස්ටන්ට්ලි කරන්න හම්බ වෙච්ච නැති හින්දා තමයි අපිට සෙමිෆයිනල් එන්න අවස්ථාවක්වත් අපිට chance එකක්වත් හම්බුනේ නැති උනේ. ඒ වගේම බෝලින් ලයින් අප් එක ගැන කිව්වොත් මම හිතන්නේ ගොඩක් හොඳයි. ෆාස්ට් බෝලර්ස් ස්පෙෂලි ගොඩක්ම හොඳයි ඒගොල්ලෝ කරලා තිනවා. මාලිංගය, ඒතර නුවන් ප්‍රදීප්, සුරංග, ඉසුරු, තිසරේ හැමෝම හොඳට කරලා තිනවා. ඉතින් ඒගොල්ලෝ හින්දා තමයි අපි මම හිතන්නේ දින්න මැචුත් අපි ගොඩක් වෙලාට දින්නේ මේ බෝලින් ලයින්අප් එකට. බෝලින් ලයින්අප් එකේ හින්දා ඉතින් ඒ ක්‍රෙඩිට් එක ඒගොල්ලන්ට දෙන්න ඕනේ. විකට් එක ගැන කතා කරොත් මම හිතන්නේ අපි මේක සෙල්ලම් කරපු ක්‍රිකට් එකක්, මේ විකට් එක තමයි ක්‍රීඩා කරන්නේ. ඉතින් ගොඩක් වෙලාට පොඩ්ඩක් අපි බැලුවම පොඩ්ඩක් ස්ලෝ ගතියක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාට චේන්ජස් වෙන්න පුළුවන්. තාම අපි තීරණය කරේ නැහැ. අපි දැන් අද විකට් එක ඔක්කොම බලලා තියෙනවා. සිලෙක්ෂන් කමිටියත් එක්කගෙන මොකද්ද සෙල්ලම් කරන කණ්ඩායම කියලා තෝරනවා. ඉතින් ගොඩක් වෙලාට චේන්ජස් වෙන්න පුළුවන්. දිමුත්, අපි දැක්ක කොදෙව් තරංගයේදී ඔබට පන්දු යවන්නම් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණා. ඇන්ජලෝ මැතිව්ස් වසර එකහමාරකට පස්සේ පන්දු යව ඔබ එක ඕවරයක් යවුවා. මේ කණ්ඩායම තෝරනකොට ඔබත් එක්ක කතා කරලා නෙමෙයිද, සාකච්ඡා කරලා නෙමෙයිද තෝරන්නේ? ඔබ ඒ පිළිබඳ සාකච්ඡාවල්දී අදහස් දක්වන්නේ නැද්ද? මොකද ශ්‍රී ලංකාවේ මාධ්‍යවල මේක පළ වෙලා දැන් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ පන්දු යවන්න ප්‍රශ්නේ මොකද ඒ කියන්නේ? නෑ, ඇත්තටම ජෙෆ්රි වැන්ඩසිව ක්‍රීඩා කරන්න හිතුවේ මම තමයි. මොකද ඒක අපිට ඌට අවස්ථාවක් දෙන්න උවමනා වෙලා තිබ්බා. අපි ඌව ගෙනල්ලා නිකන් ගෙනියන්න නැතුව මොකද ඌට අවස්ථාවක් දෙන්න ඕනේ ඔහුගේ දක්ෂතාව බලන්න. ඉතින් මම හිතන්නේ ඒක තමයි හොඳම තරඟය තිබ්බේ අපිට ක්‍රීඩා කරන්න. මොකද දකුණු අප්‍රිකා තරඟය අපිට ගොඩක් වයිටල් තරඟයක් හින්දා අපි ජෙෆ්‍රිව ක්‍රීඩා කරේ නැහැ. අපි වැඩිපුර ස්පින කෙනෙක්ව ගස්සන්න ඕන. නමුත් බැටින් පැත්ත පොඩ්ඩක් අපිට ස්ට්‍රෝං කරගන්න ඕනලා තිබ්බා. නමුත් මේකේ ග්‍රවුන්ඩ් එකත් ලොකු හින්දා විකට් එකත් පොඩ්ඩක් ටර්න් වෙයි කියලා හිතපු හින්දා තමයි අපි ජෙෆ්‍රි ක්‍රීඩා කරේ. නමුත් අපි හිතපු තරම්ම හොඳින් පන්දු යවන්න හම්බුනේ නැහැ වැන්ඩසෙට. ඉතින් ඒ හින්දා තමයි අපිට ඕස් තුනක් හදන්න ඕනේ. නැත්තම් හරියට අපිට බෝලර්ස්ලා 5 දෙනෙක් හිටියා. ඒ බෝලර්ස්ලා 5 දෙනාගෙන් 4 දෙනාම 10 දාලිවර කරා. වැන්ඩසෙ ගෙතුරු ඕස් තුන තමයි අපිට හදන්න ඕනේ. ඉතින් ඒ ඕස් තුන තමයි මමයි එන්ජි
දැම්මේ ඇතුව කැනේ මට කිසිම මේකක් නැතුනේ මම තමයි මමයි සිලෙක්ටයි කෝචුව තමයි කණ්ඩම තෝරන්නේ ඉතින් අපිට වැඩිපුර බැට්ස්මන් කෙනෙක් කෝන්ලා තිබ මොකද අපේ මිඩ් ලෝඩේ ගොඩක් වෙලාට අසාර්ථක වෙච්ච හින්දා ඉතින් ඒ හින්දා තමයි අපි තිරිමාන්න ගෙනාවේ ඕල්රවුන්ඩර් කෙනෙක් වෙනුවට අදිමුත් බොහෝ දුරට ලසිත් මාලිංගගේ අවසන් ලෝක ශ්‍රන් ක්‍රිකට් තරඟය තමයි හෙට ක්‍රීඩා කරන්නේ. ඒ වෙනුවෙන් කණ්ඩායමක් විදිහට ඔහුට ෆෙයාවෙල් එකක් විදිහට කොයි වගේ දක්ෂතා අතරට එන්න බලාපොරොත්තුවක් තියෙනවා ලසිත් ගැන මොකද හිතන්නේ මේ අවුරුදු ගානක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කරපු සේවය ගැන? ලසිත්ගේ මම දන්නේ අන්තිම වර්ල්ඩ් කප් එක කියන්නේ 50 ඕවර් වර්ල්ඩ් කප් එක නෙමෙයි නමුත් ඔහු T20 වර්ල්ඩ් කප් එකේ ක්‍රීඩා කරනවා. ඉතින් කිව්වොත් අගේ ලසිත් කියන්නේ රටට ගොඩක් සේවය කරපු එක්කෙනෙක් මම දන්නේ රටට විතරන්නේ ලෝකයේ ගොඩක් තරඟ ක්‍රීඩා කරලා ඒ හැම රටට මේ ක්‍රීඩා කරන හැම කණ්ඩායමම ගොඩක් සේවය කරපු පුද්ගලයෙක්. ඉතින් මම හිතන්නේ ඔහුත් එක්ක ක්‍රීඩා කරන්න හම්බෙච්ච එකත් ගොඩක් ලොකු සතුටක්. මොකද මේ වර්ල්ඩ් කප් ඉතිසල මම ඔහුත් එක්කම එක තරඟයයි වන් ඩේ ක්‍රීඩා කරලා තියෙන්නේ. ටෙස්ට් තරඟවල මම ක්‍රීඩා කරලා නැහැ. ඉතින් ඔහුගේ මම හිතන්නේ ක්‍රිකට් ජීවිතයේ අන්තිම හරියවත් මට ඔහුත් එක්ක ක්‍රීඩා කරන්න ලැබිච්ච ලොකු සතුටක්. ඉතින් ගොඩක් ලොකු දෙයක් කරපු කෙනෙක් රටට අපි බලාපොරොත්තු වෙන ඔහුගේ අන්තිම වර්ල්ඩ් කප් තරඟය මේක නම් හොඳින් ක්‍රීඩා කරන අපි දන්නේ නැහැ. තාම අපිට මොකුත් කියලා නැහැ එම එයා රිටයර් වෙන කතාවක් මොනක්වත්. ඉතින් නමුත් අපි බලන්නේ අපි ක්‍රීඩා කරන හැම තරඟේ ජයග්‍රහණය කරන්න මේ තරඟෙත් හොඳින් ක්‍රීඩා කළා මම හිතන්නේ වර්ල්ඩ් කප් එක හොඳ නෝට් එකකින් ඉවර කරන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් ලසිත් අයටත් මේක ඔහුගේ වර්ල්ඩ් කප් එක අන්තිම තරඟය නම් ඉතින් මේකත් කොහොම හරි ජයග්‍රහණය කළා ඔහුටත් හොඳ සමුගන්මත් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දෙමුත් අපි දන්න ඉන්දියා කණ්ඩායම ගොඩක් ප්‍රබලයි පන්දු යවීම අංශයෙන් කොයි වගේ අභියෝගයක්ද ඒක? අනිත් එක කොහොම ඒගොල්ලන්ගේ දුර්වලතා තියෙනවද කොහොමද ඒකට සූදානම් වෙන්නේ? මම හිතන්නේ හොඳම බෝලින් ලයින්අප් එකක් ඉන්දියා කණ්ඩායමෙන් බැලුවොත් එම ෆාස්ට් බෝලර්ස්ලා ස්පිනර්ස්ලා හොඳින්ම පන්දු යවන රටක් දැනට ලෝකෙ ඉන්න. ඉතින් මම අර කිව්වත් වගේ හැමෝටම වීක් පොයින්ට්ස් තියෙනවා. වීක් පොයින්ට් නැති කවුරුත් නැහැ. ඉතින් වීක් පොයින්ට්ස් තියෙනවා අපි ඒවා ගොඩක් ඐඩෙන්ටිෆයි කරගෙන තියෙනවා. හැබැයි ඐඩෙන්ටිෆයි කරගත්තර ඒ දේවල් හරියට එක්සිකියුට් කරන්න ඕනේ නැතුව අපිට ඒක කරන්න හම් වෙන්න. ඉතින් මම හිතන්නේ අර අපි කිව්වාගේ ඒගොල්ලෝ ගොඩක් සෙට් වුණාට පස්සේ ගොඩක් හොඳින්ම ක්‍රීඩා කරන ප්ලේයර්ස්ලා ටිකක් ඉන්නේ. ඉතින් ආපු ගමම ක්‍රිකට් ආපු ගමන් තමයි උන්වට දවා ගන්න ඕනේ. ඉතින් ඒ වලට ප්ලෑන්ස් කීපයක් තියෙනවා. ඊට පස්සේ ගොඩක් වෙලාට අපිට කරන්න පුළුවන් අපිට ඩැමේජ් කන්ට්‍රෝල් කරන එක තමයි මම හිතන්නේ ලේසි වෙන්න උන්ගේ කණ්ඩායමත් එක්ක. නමුත් අපි හරියට අපි අපිට පුළුවන් දේවල් අපි හරියට කරොත් අපිට හොඳ තරගයක් දීලා ජයග්‍රහණය කරන්න අවස්ථාවක් තියෙනවා.